ආයිබුවන් තෙරුවන් සරණයි සියලු දෙනාටම යහපත් නිදුක් නිරෝගිමත් වාසනාවන්ත ජයග්‍රහී කාලසීමාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් ඔන්න ඔබ බලාපොරොත්තු වෙන හිටව වැඩසටහන මේ මාසයක් ගෙවිලා අලුත් මාසයක් උදා වෙද්දී අලුත් මාසේ කොහොමද මේ ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයක් එක්ක අලුත් මාසය සැලසුම් කරන්නේ කොහොමද කියලා ඔබ බලාපොරොත්තු වෙන ඉන්න තිය අතර මගේ වීඩියෝක් බලාපොරොත්තු ඉන්න ඇතින්න ඔන්න ඔබ දෙසා තමා මේ වැඩසටහන අරගෙන ආවේ ඉතින් 2024 වසර ගත්තහම ඔන්න මාස පහක් සම්පූර්ණයෙන් ගෙවිලා අවසන් 6 වෙනි මාසෙට පාර තබන්න ඔන්න මෙන්න ඉන්නේ. ඉතින් ඔන්න වසරේ හරියටක් ගෙවෙන්න ඔන්න මෙන්න ඉන්නේ. ඉතින් ඒක නිසාවෙන්ම අපි වසර අද ඊයේ ආරම්භ වුණා වගේ දැනුණට සෑහෙන ගෙවිලා තියෙනවා. ඉතින් අපි තෙක් දුර තෘප්තිමත්ද මේ වසර ගැන කියන එක අපිට ආපසු හැරලා බලන්න පුළුවන් වෙලාවක්. නමුත් ඒ දේ තුළ අසාර්ථක සාර්ථකකම් ගැන අපි සතුටු වෙන්නවත් ඒ දේවල් ගැන පසුබෑමක් ඇති කරගන්නවත් දුක් වෙන්නවත් අවශ්‍ය නැහැ. අපි ඉදිරිය ගැන හිතලා වැඩ කරමු. අපි එහෙනම් මේ බලමු මේ 2024 6 වෙනි මාසයේ ජුනි මාසයේ කොහොම ගෙවෙනවද කියලා. ඉතින් විශේෂ වශයෙන් මේ මාසය ගැන කියන්න ඕම වුණා. මේ මාසය ඉතා සුවිශේෂී මාසයක්. එහෙම කියන්න හේතුව අති දුර්ලභ ගණයේ ග්‍රහ පීඨීම් ඇති මාසයක් මේක. ඒක නිසාවෙන්ම පොදුවේ ගත්තාම ලග්න 12ටම පහුගිය කාලයට සාපේක්ෂව යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙ හැකි වාසනාවන්ත මාසයක්. මේකට හේතු වෙනවා මේ ග්‍රහ පීඨීම් තුළ තියෙන සුබභාවය ගොඩක් දුරට ගත්තාම අපි යෝග රාජයෝග ගැන කතා කරන්න කැමතියි, ධන යෝග රාජයෝග ගැන. ඉතින් විශේෂම ලග්න 12ටම ප්‍රබල රාජයෝග පිහිටනම් පංචමහා පුරුෂ යෝග ලග්න 12ටම පිහිටනවා. අන්න ඒකයි විශේෂත්වය. ඉතින් සමහර ලග්නවලට ඒ වගේ පංචමහා පුරුෂ යෝග දෙකක් පවා පිහිටන තත්ත්වයක් පෙන්නුම් කරන නිසා මේ දේවල් තුළ තියෙන ප්‍රතිඵල අපිට ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදයක්. ඉතින් ඒ නිසා සුබ ආරංචි රසක් ඔබ අහන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ පුද්ගලිකව ගත්තත් රටක් වශයෙන් ගත්තත් යම්කිසි යහපතක් අපිට බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදයක් තමයි මේ ජුනි මාසයෙන් උදා වෙන්නේ. ඉතින් ඒ වගේම මේ ගුරු මාරුව සම්බන්ධයෙන් වීඩියෝව පළ කරා මැයි පළඳ සිද්ධ වෙච්ච ගුරු ග්‍රහයාගේ වෘෂභ රාශිගත වීම සම්බන්ධයෙන් ඒක අනිවාර්යෙන් අහපු නැති අය අහන්න. මොකද හේතුව ඒක ඉතා විශේෂයි. 2025 වසරේ මැයි දක්වාම මේක බලපැවැත්ම නිසා ඒ කාල සීමා තුළ මේ ජීවිතේ ප්ලෑන් කරගන්න, ජීවිතේ තියෙන අඩුපාඩුකම් ටික අසුභකාරීත්වවල මිදිලා සියල්ල සුබ කරලා ගොඩ දාගන්න ඒක පොඩි හෝ රුකුලක් වෙනවා. ඒකම වගකීමෙන් ඔබට කියන නිසා අනිවාර්යෙන්ම ගුරු මාරුව සම්බන්ධ වීඩියෝව අනිවාර්යෙන් බලන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, ඔබට ලින්ක් එක හොයාගන්න අමාරු නම් කියන්න, කමෙන්ට් එකක් දාන්න, මම චැනල් එකට කියන්න ඔබට ඒකට රිප්ලයි එකක් දාන්න කියලා. ඉතින් ඒ වගේම මේ කාලපරිච්ඡේදයේ සමහරු කියන මේ සුබයි කියනවා, හැබැයි සුබ ප්‍රතිඵල නැහැ. මොකද්ද හේතුව? මෙහෙමයි, මේක පොදු පලාපල කතර යන්නේ. හැබැයි මේ පොදු වුණාට මේක අතිශෝක්ෂම හැමෝටම සෑහෙන දුරට ගැළපෙන ආකාරයට තමයි කරලා තියෙන්නේ. හැබැයි මෙතන පුංචි ගැටලුවක් තියෙන්නේ. ඔබේ උපන් කේන් සටහන් තුළ සමහර පීටීම් තියෙනවා මේ සුබ ප්‍රතිඵල අඩු කරන ටිකක් බලගත්තු ඒවා ප්‍රබල ඒවා. ඉතින් ඒ වගේ දේවල් ඔබ ගෙවන දසාවලනු මේක වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා ඒක වෙනස් කරන්න, ඒ කියන්නේ අර මේ කියන සුබ ප්‍රතිඵල ඔබ නොලබෙන්න හේතු කාරණා වෙනස් කරන්න තමයි වීඩියෝ අවසන් පිළියම් පිළිවෙත් කියන්නේ. ඒ නිසා ඔබ පසුතැවිලි වෙන්න එපා. ඔබ මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් නිවැරදිව කරන්න උත්සාහ කරන්න. එතකොට ඔය කියන සුබ ප්‍රතිඵල ලැබෙයිලා 100%ක් සුබ ප්‍රතිඵල ලැබිලා 100%ක් අසුබ ප්‍රතිඵල නැති වෙවි. හැබැයි මෙහෙමයි, මේ කරපු සැනින් ප්‍රතිඵල ලැබෙන්නේ, පියවරෙන් පියවර ලැබෙන්නේ, ඉවසීමෙන් සියලු දේ නිවැරදි ආකාරයට තමන්ට හැකි පමණින් නිවැරදි ලෙස කරන්න උත්සාහ කරන්න. මොකද දැන් විදේශගත වෙලා ඉන්න අයට බෝධි පූජා තියන්න බෑ, දෙවියන්ට බුදුන්ට පහන් තියන්න බෑ. නමුත් ඔබට පිරිස් දේශනා ශ්‍රවණය කරන්න සජ්ජානය කරන්න පුළුවන්. අර මම විශේෂිතව ශ්‍රීවදේයන්ට මාන්ත්‍රයක් කියනවා, ඔබට ඒ පහන් තිය තීව කරන්න හම්බෙන්නේ. නමුත් ඔබ නිදහසේ ඉන්න වෙලාවක ඔබට මන්ත්‍රය කටපාඩමේ භාවනාවක් කරන්න පුළුවන්. ඒ වගේ උපක්‍රමශීලීව ඔබ කටයුතු කර යන්න එතකොට ඔබට දිනන්න පුළුවන්, කොහෙත්ම කලබල විය යුතු නැහැ. ඉතින් ඒ නිසා ඉදිරියට යන්න. ඒ වගේම පුද්ගලික කේසයන්ටම පරීක්ෂා කරන ගොඩක් අය ඉල්ලලා තිනවා, මම මේ දේ කරන්නේ සමා වෙන්න, මේක මම ව්‍යාපාරයක් කරගන්න කොහොමත් කැමති නැහැ. මේ දේ තුල තියෙන්නේ මම පොදුවේ හැමෝටම කතා කරලා ඔබට මේ කින පිළියම් පිළිවෙත් තුල ජීවිතේ ගොඩ යන්න මග කියලා දෙන එක. ඉතින් මට අවශ්‍ය මේක අහලා ගොඩක් අය ගොඩ යනවා දකින්න. එක්කෙනෙක් හරි ගොඩ යනවනම් ඒ ලැබෙන ලාභය මට හොඳටම ඇති. මට මුදල් හම්බ ගන්න මේක අවශ්‍ය නැහැ. ඒ නිසා සමා වෙන්න. මොකද ගොඩ දෙනෙක් මේ මගේ වීඩියෝ වගේම ගෙන පරිදි නිර්මාණය කළ YouTube එක පුරාට දාලා තිබ්බා. අකුරු පවා ඒ වගේ වෙන්නේ. ඒ ගැටලුවක් නැහැ. මොකද ඒගොල්ලෝ ජීවත් වෙන මොකක් හරි මගක් කරන්නේ. ඉතින් ඒ නිසා මම කමක් නැහැ. ඒක මට අදාළත් නැහැ හිටියා. නමුත් ඒ තැන්වල සමහර අය
එතන ටෙලිෆෝන් නම්බස් දීලා මං කියලා හැඟෙන පරිදි මිනිසුන්ට කතා කරලා මුදල් අරගෙන අන්න මිනිසුන්ගේ නොමග යවලා තියෙනවා. ඒක නිසා කවුරු රැවටෙන්න බෑ. මොකද මම මුදල් අය කර හෝ නොකර කිසිම අවස්ථාවක කේන්සටම් පරීක්ෂාවට ලක් කිරීම සිද්ධ කරන්නේ නැහැ පුද්ගලිකව. ඒක නිසා අහු වෙන්න එපා. මොකද හේතුව මගේ ටෙලිෆෝන් නම්බරයක් මම කොහෙවත් සඳහන් කරන්නේ නැහැ. ඒක නිසා ඔබ බුද්ධිමත් වෙන්න මේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගේ නෙමෙයි මිනිස්සු ප්‍රශ්නයන් නිසානේ කතා කරන්නේ. එහෙම මිනිස්සුන්ගේ රවට්ටනවා කියන්නේ අනේ මන්ද ඔවුන්ගේ අනාගතය ඉදිරිය ගැන හිතා ගන්න බැරි වෙවි. නමුත් මිනිස්සුන් එහෙම රවට්ටන්න තිබා ඔවුන් රවට්ටපු දෙන්නේ නැත්තම් කපටි කෛරාටි කිය ඔබ අහු වෙන්න එපා. මම කොහෙත්ම ඒ පුද්ගලිකයන් සටහන් පරීක්ෂාවට ලක් කිරීම සිද්ධ කරන්නේ නැහැ. ඉතින් ටිකක් දීර්ඝව පොඩක් පැහැදිලි කරන්න උනා මේ දේවල් තුළ. නමුත් ඔබට ඒක වැදගත්කමක් තියෙනවා. ඒක නිසා හරි අපි යන් දැන් අද මාතෘකාවට. රාශි චක්‍රයේ පස්වන රාශිය ලග්නාධිපති රවි ග්‍රහයවත් සූර්යව සිංහ ලග්න. සිංහ ලග්නෙමනි ආයුබෝවන්. ඉතින් මේ සුවිශේෂී මාසයේ සිංහ ලග්න වෙන කොහොමද කියලා දැනගන්න ඔබ පුන පුනා බලා නැති ඉතින් මේ වෙලාවේ විශේෂිත වූ ඔබට තියෙන පංචමහා පුරුෂ යෝග වලින් රාජයෝග එකක් තමයි මේ මාළවී කියන පංචමහා පුරුෂ යෝග ඉතා ප්‍රබල. ඒ වගේම තව පැත්තකින් සෙනසුරු හත්වැනි තැන්පත් වෙලා ස්වක්ෂේත්‍රව පිහිටි නිසා බලවත්ව පිහිටි නිසා ඔබට සස කියන පංචමහා පුරුෂයෝග දෙකක් කියදෙනවන්න මේ කාල පරිච්ඡේදය තුළ විශේෂ වශයෙන්ම සිංහ ලග්න මෙරිතින්. ඒ වගේම මේ ග්‍රහ පීඨීම් ගැන කතා කරොත් හේතු ඔබගේ ලග්න භාවයෙන් දෙවන්නේ ඉන්නවා. ඒ වගේම බුධ ගුරු සිකුරු රවි සංයෝගය ඔබේ ලග්නාධිපතියත් සංග වෙලා දසවැන්නේ ඒක රැකියා ස්ථානයේ තැන්පත් වෙලා ඉද්දි ශනි ග්‍රහය ඔබගේ හත්වැනි භාවෙත් රාහු ඔබගේ අටවැනි භාවෙත් කුජත් ස්වක්ෂේත්‍ර ඔබගේ නවැනි භාවෙත් තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් මේ පිහිටීමත් එක්ක සිංහ ලග්න හිමියන්ට කොහොම වේවිද මේ මාසය කියලා කතා කරද්දි විශේෂ වශයෙන්ම මේ රැකිරක්ෂා කටයුතු තුළ ඔබ ඉතාමත්ම සාර්ථකත්වයේ කටයුතු කරන්ද යම්කිසි ආකාරකින් වෙනදට වඩා සූක්ෂමව කටයුතු කරන හරි සකස්වරුව හරි පිළිවෙලයි. ඔන්න අර සාමාන්‍ය සිංහ ලග්න හිමිය ගත්තාම හරි කලබලයි. මේ කලබලකාරීත්වය තියෙනවා. නමුත් කලබලකාරීත්වයට වඩා ඒකට හරි කියනවන වචනේ ඔබ හරි කාර්යක්ෂමයි මේ කාලේ. හරි වේගවත් වැඩ කරනවා. ඒ ඔබ තුළ නිරායසෙන් දින ගතියනේ. හැබැයි ඕකට ඔබ බුද්ධිය යම් කිසි ආකාරයකින් ඔබ ඒ ගැන පිළිවෙලකට වැඩ කරන්න පෙළඹෙන හරි සකසුරුවම වැඩ කටයුතු තමන්ට ලැබෙන රාජකාරී කටයුතු තමන්ට පැවරන රාජකාරී කටයුතු සියල්ල නිවැරදි ආකාරයෙන්ම කරන්ද ඔබ වග බලා ගන්නවා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේ මේ කාල සීමා තුළ ඔන්න ඔබ රජයේ රැකියාව බලාපොරොත්තු වන ඔන්න ඔබට ඒ අරමුණු සාක්ෂාත් කරගන්න හැකියාවක් පවතින ඔන්න ඉල්ලුම් කරන්න මේ කාල පරිච්ඡේදය තුළ ගොඩාක් දුරට බොහොමයක් සිංහ ලග්නමයන්ට ඒ තත්ත්වයන් තුළ සාර්ථකතර පත් වෙන්න හැකියාව ලැබේවි. ඒ වගේම අර රැකියාව තුළ උසස් තනතුරු තාන්නමාන බලාපොරොත්තු හිටියන ඔන්න උත්සාහ කරන්න මේ කාල සීමා තුළ ඒ සඳහා ඉඟියක් හෝ ලැබෙන කාලය ඔබට නැත්තම් ඒ සඳහා සූදානම් වෙන්න කියලා ඔබට කියන කාලය. එනිසා ඔන්න උසස් වීම බලාපොරොත්තු හිටියන රැකියාවේ දියුණුවක් කියන්නේ තනතුරු වලින් පමණක් නොව වැටුපෙන් පවා ඉදිරියට යන්න හැකියාව පදනමින් මේ කාල පරිච්ඡේද වල මේ කාල සීමා තුළ ඔබ හරි දක්ෂයි මුදල් හම්බ කරන්න. මොකද හේතුව පොඩි දෙයක් වුණත් උපයෝගි කරගෙන මුදල් හම්බ කිරීමේ හැකියාව පදන එක නිසා ඔන්න සිංහ ලග්නමියෝ මේ කාල සීමා තුළ උප්පරිම උත්සාහ දරන්න කුමන හෝ මාර්ගින යහපත් මාර්ග තුළ ඔන්න මුදල් හම්බ කරන්න මේ වෙලාවේ ඔබට අර අපි සරල කතාවක් කියන්නේ මේක මේ හැමෝටම කියන කතාව නෙමෙයි. අර පාරායිනේ බුලත් විට කඩයක් දාගත්තත් මෙන්න මේ කාල පරිච්ඡේදවල හිතා ගන්න බැරි දියුණුවක් අත් කරගන්න පුළුවන් කාලයක්. ඉතින් ඉඳා ඔබ මේලා උත්සාහ කරන්න තමන්ට ගැළපෙන ආකාරය තමන්ට හැකියාව තියෙන පරිදි තමන්ගේ කාලය යම්කිසි ආකාරයෙන් කළමනාකරණය කරගත හැකි ආකාරය කුමන හෝ විදිහේ ව්‍යාපාරයක් ඔබ රැකියාවක් කරා හෝ නැතා ඔබ ව්‍යාපාරයක් කළා හෝ නැතා අලුතින් ඔන්න අතිරේක ව්‍යාපාරයක් කරන පෙළඹෙන මේ කාලෙ. මොකද අතිරේක ආදායම් මාර්ග කෙරේ අවධානය යොමු වෙනා වගේ මේ දේ තුළ සාර්ථකත්වයට පත් වෙන අතිරේක ආදායම් ලැබෙන මේක මෙහෙම ආවට ගියත් ලැබෙන්නේ නෙමෙයි හොඳ සාර්ථකත්වය බලාපොරොත්තුන්ට වඩා. මොකද මේ කාල සීමා තුළ ඔය ඔබට මේ සැප සම්පත් ධනය භුක්ති විඳින්න හොඳ හැකියාව පදින කාල පරිච්ඡේදයන් නිසා ඔබ මේ කාල පරිච්ඡේදය තුළ ඒ තත්ත්වය උත්සාහ කරන්න. මොකද හේතුව අර පහුගිය කාල සීමා තුළ තියෙන ඔබගේ මනස තුළ තියෙන යම්කිසි ආකාරයකින් අර තියෙන අර තදියම කියලා අපි සාරල වචනයක් කියන්නේ අන්න ඒක අඩු වෙලා ගොඩාක් දුරට අර ඔබ පොඩ්ඩක් නිවිච්ච ස්වභාවයේ යම්කිසි ආකාරයකින් ටිකක් අර මං කිව්වේ සකසුරුවම වැඩ කරනවා කියලා සැහැල්ලුවෙන් කටයුතු කරන නිසාවෙන්ම ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ සිංහ ලග්න හිමියන්ට ඉතා සුවිශේෂී කාල පරිච්ඡේදය. ඒ සුවිශේෂී භාවය නිසාවෙන්ම මේ කාල පරිච්ඡේදය ඔබට ලැබෙනවා.
ඔබට සාර්ථකත්වය ලැබෙනවා, ඔබට මුදල් හදල් ලැබෙනවා, මේ කාලේ ධනය ලැබෙනවා. ඒවගේම අර පහුගිය කාලට සාපේක්ෂව සැප සම්පත් භුක්ති විඳින්න හැකියාව දැන් පහුගිය කාලේ හොඳ කට්ටක් කාගෙන දුක් විඳගෙන හිටපු ඔබට දැනුත් ඔබ දුක් විඳින්න ආයේ පසුබට වෙන්නේ. නමුත් අන්න ඒ වගේ ප්‍රතිඵල ලැබෙනවා මේ කාලේ. අර ගියසරේ පහුගිය කාලේ සේමතුල මහන්සි වුණාට ලොකුර ප්‍රතිඵල ලැබුණේ නැහැ. අන්න ඒක නිසා පොඩක් කනස්සල්ලෙන සිංහලක් නෙමියෝ හිටියේ. අන්න මේ කාල පරිච්ඡේද තුළ ඔබට පෙරලා ප්‍රතිඵල දෙගුණ තෙගුණ වෙලා ලැබෙනවා. ඒ දේ තුළ සැප සම්පත් භුක්ති විඳීමේ ප්‍රබල හැකියා ගුණයක්, වාසනා ගුණයක් ඔන්න සිංහ ලග්න හිමියන්ට උදා වෙලා තියෙන මේ ජුනි මාසයේ ඉඳලා. ඒ වගේ මේ කාල සීමාව තුළ ඔය විනෝද වෙන්න නම් හරි කැමති, හරි විනෝදකාමී මේ කාලේ. ඔය දැන් වාහනයක් අතර ගත්තා නම් චුට්ටක් එහෙමෙන් අර විනෝදෙට ගමනක් ගිහිල්ලා හැබැයි ටිකක් ඔය වේගෙන් නම් වාහන එලවන්න පෙළඹෙනවා. ඒක එතරම්ම හොඳ දෙයක් නෙමෙයි. පරීක්ෂාකාරීව ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. ඒ වගේ මේ කාල සීමා තුළ විරුද්ධ ලිංගිකයන් සමග විනෝද වෙන්න, ඒ වගේ කටයුතු වල සම්බන්ධ වෙන්න පොඩ්ඩක් මේ කාලේ පෙන්නුම් කරනකොට රාගාධික සිතුවිලි සිංහ ලග්න හිමියන් කෙරෙහි වැඩි වෙන කාල පරිච්ඡේදය. අන්න ඒක හේතු කොටගෙන ඔය අනවශ්‍ය විදිහ බැඳීම් පව ඇති කරගන්න හේතු කරන ෂණික බැඳීම් මේ ඇති වෙනවා. ඒ බැඳීම් දුරදිග යනවා, හෙට අනිද්දා වෙද්දී කීවර යන ඔය වගේ තත්ත්වයන් තියෙනවා. මේ කාලයකින් හානියක් නොවුනත් ඉදිරියට ඒක හානිය කරන කවදා හෝ මේ විච්ච සිද්ධි දාමයක් හේතු කරගෙන ඔබට ඔබේ නමට කැලලක් වෙන්න, ඔබේ ගෞරවයට හානියක් සිදු කරන ඉඩකඩ පවතින නිසා ඒ තත්ත්වයන් තුළ නම් බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත්ම. ඒ වගේම රූප ස්වභාවයේ වර්ධනන කාල සීමාව, ඇඟේ පැහැය ඔන්න වැඩි වෙන කාලයක්, පැහැය ආකර්ෂණීය භාවය ඇති වෙන කාලයක්, පැහැපත් බව ලැබෙන කාලයක්. එඳ කාන්තා පාර්ශ්වය වුණත් පුරුෂ පාර්ශ්වය වුණත් මේ කාල පරිච්ඡේදය තුළ විශේෂ වශයෙන්ම ඔන්න ටිකක් ලස්සන වෙන්න ආකර්ෂණීය භාවය වැඩි වෙන කාල පරිච්ඡේදයක්. ඒවා හේතු කොටනත් ඔන්න විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය වැඩි වෙන කාලය. අනිත් පැත්තෙන් ඒ ආකර්ෂණීය භාවය උපයෝගය කරන ඔබට ඔබගේ රැකියාව ව්‍යාපාර තුලත් යම්කිසි ආකාරයකින් අර හවුල්කරුවන් වේවා, රැකියාව කරන ස්ථානය අය වේවා, නැත්නම් පාරිභෝගිකයෝ, නැත්නම් ඔබට ඔබ සමග කටයුතු කරන අය යම්කිසි අර ආකර්ෂණීය භාවයක් තුළ ඔබේ කටයුතු සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔන්න ඔය සමාජ සේවා කටයුතු, මහා ජනය සමග කරන කටයුතු, දේශපාලන කටයුතු හෝ වේවා, නැත්නම් කලාවට සම්බන්ධ කුමන හෝ තත්ත්වයන් තුළ ලේඛනය මොකක් හෝ ජනතාවත් එක්ක, මහා ජනතාවත් එක්ක ගැටමින් කරන ව්‍යාපාර හෝ දේවල් තියෙන යම්කිසි ආකාරයක දේශපාලන ඇති ව්‍යාපාරයන්නේ. එතකොට මේ ව්‍යාපාර ඒ තුළ ඔන්න ඔබට සාර්ථක වෙනවා, ජනයාට ආකර්ෂණය වෙනවා, වගේම ජනයා ඔබ වටා එක්කාසු වෙන කාල පරිච්ඡේදය. ඔබව නායකත්වයට මූලිකත්වයට ගිහින් තියෙන තත්ත්වය දැන් සම්පත් සමාගමක වුණත් ගතත් ඔබ මූලිකත්වය දෙන්න ඔබට සාමාන්‍යයෙන් ඒ තනතුරු වල ඉහළ තත්ත්වෙන් තබන්න අනිත් අය කැමති. මොකද ඔබ තුළ මේ කාල සීමා තුළ හොඳ නායකත්වයේ හැකියාව පෙන්නුම් කරනවා. ඔබට අනිත් අයට මඟ පෙන්වීමේ ප්‍රබල හැකියාවක් තියෙනවා. අන්න ඒවා හේතු කොටගෙන ඔන්න ඔබට ඒ වගේ තානතුරු තානමාන ලැබෙන කාල පරිච්ඡේදයන් නිසාවෙන්ම අන්න උත්සාහයෙන් උනන්දු ඒ පැත්තට කටයුතු කරන්න, ඒ පැත්තෙන් වැඩ කරන අයට ඔන්න ඔබට ඒ ආකර්ෂණය, ඒ පෞර්ෂය උපනිමන්දමේ පිහිටනවා. ඒ වගේ මේ කාල පරිච්ඡේදය තුළ සමහරක් වෙලාවට මේ ඔබ අන්නයගේ මතවලට අර එතරම්ම අර යට වෙන්නේ, ඔබ අනුන්ගේ මත තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද හේතුව මේ කාලේ ඔබ තුළ නිකන් නිදහස් මතවාදයක් ගොඩනැගෙනවා. හැබැයි ඒ දෙයට අනිත් අයගේ මතත් රුකුලක් කරගන්න වග බලාගන්න. මොකද අර ඔවුන් කියන හැමදේම අන්න අනුන් කියන දේ හැමදේම අහලා නිකන් රූකඩයක් වගේ ක්‍රියාත්මක වෙන්න කියලා නෙමෙයි කියන්නේ. නමුත් තමන්ගේ මතයේ 100%ක් නිවැරදි කියන මතේ නොපිහිටා ඔබ අනිත් අයගේ මතවාදයන් වලට ඇහුම්කන් දීලා ඒ දේ තුළ තෝරා බේරන ගත යුතු අරගන්න නිවැරදි ලෙසම මඟ බලා ගන්න. මොකද හේතුව ඒ මොකද අර දැන් ඔබට මේ කාලේ තනියම හිතන දෙයට වඩා අනිත් අයගේ අදහස් තුලත් ගත යුත්ත ගත්තොත් ඔබ මේ කරන කටයුතු තුළ ඔබ ගන්නා තීන්දුව තීරණ තවත් සාර්ථකත්වය බලාපොරොත්තු විය හැකියි. අන්න ඒක හේතු කොටගෙන මේ කාලේ අර ඔබට ලැබෙනවා තියෙන සාර්ථකත්වයන් උපරිමන්දමෙන් භුක්ති විඳීමේ හැකියාවක් ඔබට පතුන. අන්න ඒක නිසා ඒ අර නම්මශීලීත්වය ඔබ තුළ ගොඩනගා ගන්න. මේ කිසිම හේතුවෙන් කියන්නේ අනිත් අය කියන හැමදේම කරන්න අනිත් අයට යටත් වෙලා රූකඩ වගේ ජීවත් වෙන්න කියලා නෑ. මම මේ කියන්න උත්සාහ කරන්නේ ඔබ අනිත් මතයන්ටත් ගරු කරලා ඒවා තුළ ගත යුත්ත අරගෙන ඉදිරියට යන්න කියලා. ඒ වගේම මේ කාලපච්චේ පොඩ්ඩක් ඔන්න කෘෂිකර්ම කටයුතු වලට ලාභ ප්‍රයෝජන ගන්න හැකියාව පදන කෘෂිකර්මාන්තය කෙරෙහි හිත යොමු වෙනවා. පොළොව සම්බන්ධයෙන් රැකී රක්ෂා ව්‍යාපාර කරන අයට යහපත් කාලයක්. ඔන්න පතල් ආශ්‍රිතව මැණික් පතල් කටයුතු කරන සිංහලක් නෙමෙයින්ට මේ කාලේ යහපත්. ඒ වගේම ඔය ලෑන්සෙල් වගේ දේවල් කරන අයට ඉඩම් ව්‍යාපාර, ඒවල අතරමැදි විදිහට බ්‍රෝකර්ලා විදිහට ඉන්න අයට මේ කාලේ බලාපොරොත්තු නො යම්කිසි ධනයක් ලැබෙන ඉඩකට පදන, කියන්නේ ඔබ නොසිතූ ආකාරයේ විදිහට
ලාභයක් ලැබෙන ඊටකට පවතින. අන්න ඒ තත්ත්වයන් තුළ ඔබ උත්සාහ කරන මේ කාල සීමා තුළ උපරිමයෙන්ම ඒ පැත්තෙන් යමක් කරගන්න. මොකද මේ කාලේ ඉතාමත්ම යහවත්. මොකද ඔබ ව්‍යාපාර කරන සිංහල ග්‍රමියන ඔබ සේවක සේවිකාව ඔබට යටහත් වැඩ කරන අය, රැකියාව වුණත් ඔබට ඔබත් එක්ක වැඩ කරන ඔබේ කණ්ඩායම අය මේ කාල සීමා තුළ අර ඔබට සහාය දක්වන උපරිම අන්දමින්, ඒ කියන්නේ සේවක සේවිකාවන් උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරනවා, තමන්ගේ දෙයක් වගේ කටයුතු කරනවා. අන්න ඒක හේතු කරගෙනත් ඔන්න ඔබට මේ කාලේ ලාභය වැඩි වෙනවා. හැබැයි ඔබ මේක උත්සාහ කරන්න, මේක මේ ලැබෙන ලාභ තනියම බාර ගන්න නෙමෙයි, ලැබෙන ජයග්‍රහණ තනියම සම්පූර්ණම අර ගෙඩිය පිටින් ඔබ මැත්තේ තබා ගන්න නෙමෙයි. ඒ දේවල් අර ඔබට ඒ සහාය දක්වපු අයත් එක්ක සේවක සේවිකාවන් එක බෙදා ගන්න. මොකද එතකොට මේ කියන්නේ දැන් මහලකට ලැබෙන සියලු දේ කාටවත් හැමෝටම දෙන්න කෙනෙක් නෙමෙයි නේ, පොඩි හෝදයක් ඔවුන්ට දෙන්න. එතකොට තවත් ඔවුන්ගේ හිත සතුටුයි, තවත් ඔබට ඔබත් එක්ක වැඩ කරන්න ඔබව ගොඩ දාන්න ඔවුන් උත්සාහ කරනවා. මොකද අපි එයාලව ගොඩ දැම්, එයාව ගොඩ දැම්මොත් එයා අපිවත් ගොඩ දානවා කියන මතය ඔවුන් තුල එනවා. අන්න ඒක නිසා ඒ විදිහට අන්න සේවක සේවිකාවන්ට ලැබෙන ලාභත් බෙදා හදා ගන්න, ඔවුන්ටත් යම්කිසි ඒ දේ තුල පංගුවක් දෙන්න වග බලා ගන්න. ඒ දේ තුල ඔබට තවත් සාර්ථකත්වයක් පොඩි දෙයක් බෙදුවට ඒ දේවල් තුල තවත් ඒ වගේ දෙගුණ තෙගුණ කරලා ඔවුන් ඔබට හොයලා දේවි. මේ කාල සීමා තුල විශේෂයෙන්ම මේ ඔබගේ තුල තියෙන ගති පැවතුම් යහපත් ගුණාංග වැඩි වෙන කාල පරිච්ඡේදය, එක පැත්තකින් ඔය ධාර්මික අදහස් කර හිත යොමු වෙන කාල පරිච්ඡේදය, තරමක් දුරට අර මෙච්චර කාර්යබහුලත තිබ්බත් ඔය හරි කැමති අර කවුරුත් නොගැවසෙන ඔය පරිසරයත් එක්ක වැඩිපුර ඉන්න, දහමත් එක්ක වැඩිපුර ඉන්න. ඒ නිසාම ඔය නිෂ්කලංක පැතිවලට ගිහිල්ලා නිදහසේ ඉන්න ඔබ උත්සාහ ගන්න. අන්න ඒ දේ තුළ යම් කිසි දෙයක් මනසට පොඩි සැහැල්ලුවක් වුණා. මොකද හේතුව මේ කාලසීමතර සැප සම්පත් භුක්ති විඳින්න කාලයක් කියලා මම ඔබට කිව්වනේ. මොනතරම් අර පහුගිය කාලට වඩා ටිකක් සතුටින් ඉන්න කාලය. හැබැයි එහෙම හිටියා කියලා ඔබ තුළ යම් කිසි ආකාරයකට මානසිකව යම් කිසි පොඩි පැටලි සාගතකමක් තියෙනවා. කොතරම් සැප සම්පත් ධනය ලැබුණත් සමහර තැන්වලදී පොඩ්ඩක් අර මානසිකව පොඩි පොඩි දේවල් පටලා ගැනීම තියෙනවා. ඒ නිසාම ඒ දේවල් තුළ අර ඔබ වෙනසක් බලාපොරොත්තුවේ අර කියපු විදිහේ පරිසරයන් වලට අනුගත වෙන්න, ටිකක් දුර පළාත්වල ගිහලා ටික දවසක් ඉඳලා එන්න, අන්න ඒ වගේ දේවල් ඒ පැත්තෙන් ඔන්න ගවේෂණාත්මක දේවල් කරන්න පෙළඹෙනවා. පරිසරය සම්බන්ධ කාරණා තුළ, ගුප්ත විද්‍යාව සම්බන්ධ කාරණා තුළ, ඔන්න වනාන්තර සම්බන්ධ කාරණා තුළ, සතුන් සම්බන්ධ කාරණා තුළ ඔය පරිශන කරන්න ඔබ පෙළඹෙනවා. ඒ කියන්නේ ඒ ශ්‍රේෂ්ඨන සම්බන්ධය ගැන මම මේ කතා කරන්නේ. ඒ දේවල් තුළත් ඔබ යම්කිසි ආකාරයකින් අලුත් විදිහදයක් ඔබ හොයා ගන්නවා. ඒ දේවල් තුළත් ඔබ ජනප්‍රියත්වයට ප්‍රසිද්ධියට පත් වෙන ඊටකට පවතිනවා. ඉතින් ওই වගේ තත්ත්වයන් තුළ යද්දි පෞල් ජීවිත කුටුම්බ ජීවිතය තුළ යම් කිසි ආකාරයකට සහනදායී කාල පරිච්ඡේදයක් අර ඒකටත් කියන තියෙන පහුගිය කාලට සාපේක්ෂව යහපත් කාල පරිච්ඡේදයක්. පහුගිය කාල සම්බන්ධව ගැටලු මතු වුණානේ. යම් එකට ජීවත් වුණත් වෙන් වෙලා වගේ ජීවත් වුණේ. ගොඩාක් දුර සිංහලක් නෙමෙයෝ පෞල් පන්සල් වල ඉන්න අය සැමිය බින්ද කියන කාරණාව තුළ ටිකක් දෙපැත්තකට වෙලා ඉන්නවා. මේක මේ තරහ වෙලා විතරක් නෙමෙයි, මොකක්කෝ රාජකාරී කටයුතු රැකියා කටයුත්තක නැත්තම් මොකක් හරි වෙනත් හෝ කටයුතුකට ගොඩාක් දුරට ඈත් වෙලා හිටියේ. අන්න ඒ තත්ත්වයට වෙනස් වෙලා අර ලං වෙලා ඉන්න පුළුවන් හැම වෙලෙම උපරිමයෙන් ලං වෙලා ඉන්න උත්සාහ ගන්න තත්ත්වයක් පෙන්වුම් කරනවා. හැබැයි මම මුලින්ම කිව්වා අර පරිබාහිර පාර්ශ්වයන් සමග ඇසුරුකුණුත් වැඩි වෙන නේවා කියලා. අන්න ඒ තත්ත්වයන් හේතු කොටගෙන පොඩ්ඩක් අර ඔබ තුළ තියෙන මේ කාල සීමා තුළ ටිකක් අර ඒ කාමාධික තත්ත්වය පොඩ්ඩක් වැඩි වෙන නිසාවෙම වෙනත් වෙනත් බැඳීම් කෙරේ තව ධනියමල ඒවට පැටලෙන තිරකට පවතිනවා. ඒවා ටිකක් දුරද කියන තිරකට පවතිනවා. ඒ නිසා බුද්ධිමත් ප්‍රවේශංකාරී වේ සමඳ කටයුතු කරන්න. ඒ දේවල් තුළ ඔබ පුළුවන් තරම් වැලකී ඉඳලා ඔබට නමට හානියක් නොවන විදිහට ඔබේ ආත්ම ගෞරවයට හානියක් නොවන ආකාරයට ජීවිතය ගත කරන්න උත්සාහ දරන්න. මොකද ඕනම දෙයකට ඕනට බැහැවීම තුළ ඔබට වෙන්නේ හානියක්. හැමදේම හොත්තා හොඳ දෙයක් වුණා, ඖෂධයක් වුණත් ඕනට ගත්තා මේ දේ තුළ අතුරු ආබාධ දෙනවනේ. අන්න ඒ වගේ තමයි මේකත්. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරන්න උත්සාහ කරන්න. දරුවෙක් සම්බන්ධ කාරණාවක් ගැන නම් ගැටලුවක් මතු වෙනවා. දරුවන්ගේ අසනීප තත්ත්වයන් නම් පොඩ්ඩක් වැඩිපුර පෙන්වුම් කරනවා. ඒව නිසා වැඩිපුර මේ කාල සීමා තුළ කාලය මුදල් වැය කරන්න සිද්ධ වෙනවා ඔබට. ඒ සම්බන්ධයෙන් ඒ වගේම ඔබ විවාහකායට සැමියාට බිරිඳට පොඩි පොඩි ගැටලු කාර්ය තත්ත්වයන් මතු වෙන ඊටකට පස්සේ පොඩ්ඩක් ඔවුන්ගේ මානසිකත්වයේ ගැටලු මතු වෙන, ඔවුන්ගේ රැකියා ස්ථාන තුළ හෝ වේවා ඔවුන් දරන ඔය සම්බන්ධ වෙලා ඉන්න අය අතර ප්‍රශ්න ගැටලු මතු වෙන ඊටකට පස්සේ ඔවුන් කියන්නේ සැමියා බිරිඳගේ මානසිකත්වයේ පොඩ්ඩක් පහත වැටෙන තත්ත්වයක් පෙන්වුම් කරන, ඒවා හේතු කරගෙන ඔවුන් දුකින් පසු වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. අන්න ඒ තත්ත්වයන් තුළ පොඩ්ඩක් පෞල් ජීවිත තුළ ගැටලු වලට හේතු වෙන, ගැටලු කියන්නේ ඔබ දෙදෙනා අතර එන ගැටලු නෙමෙයි,
යම් කිසි ආකාරයකින් අර ඔවුන් ගැන වැඩිපුර අවධානය යොමු වෙන්න යොමු කරන්න හේතු කාරණා එදෙනවා. ඒ වෙලාවට උපරිම ඔබේ අවධානය යොමු වෙලා ඔවුන්ට සහාය වෙන්න ඒ තත්ත්වයන් තුලින් ගැලවිලා ඒ මානසික යම් කිසි ආකාරයකින් ගොඩ එන්න ඒ පැටලි සාගතකමින් මිදෙන්න ඔබ සහාය දක්වන්න. ඒ වගේම මේ කාල පරිච්ඡය තුළ ඔය විශේෂයෙන්ම කාලයක් තිස්සේ ඈත් වෙලා හිටපු මිතුරු මිතුරිය නැද හිත මිතුරන් පොඩ්ඩක් මේ කාල සීමා තුළ මුණ ගැහෙන ඔවුන් සමග සම්බන්ධතා අලුත් වෙන කාලයක් ඒවා තර වෙන කාලයක් අන්න ඒ කාලේ ඒ ඔවුන් හේතු කොටගෙන පවුලේ ඇතුලේ පොඩි පොඩි ගැටලු නිර්මාණය වෙන ඔවුන් කියන කතා බහ හේතු කොටගෙන ප්‍රශ්න ඇති වෙන්න නම් හේතු කාරණා දෙනවා. ඒ නිසා ඈතින් ඉන්න අය ප්‍රවේශම් පවුලේ ගැටලු එළියට ගෙනියන්නවත් එළිය ගැටලු පවුලට ගෙනත් උත්සාහ කරන්න බෑ. මොකද ඔබ මේ කාලපච්චද කියන කරන කියන වචන ගැන පොඩ්ඩක් සැලකිලිමත් විය යුතුයි. අර සමහර පුද්ගලික කාරණා අනිත් අය කියන කියලා හිතවත්කම් මත නමුත් ඔවුන් ඒවා ප්‍රසිද්ධියටපත් කරලා ඔබට ගැටලු මතු කරන්න ඉඩකඩ පවතිනවා. ඒ නිසා පොඩ්ඩක් ප්‍රවේශමෙන් කට පරිස්සම් කරගෙන තමන්ගේ තියෙන ප්‍රශ්න පුද්ගලික ප්‍රශ්න ගැටලු වැඩි දෙනා එක්ක අනිත් අයත් එක්ක කියන්න උත්සාහ කරන්න එපා. පුළුවන් තරම් ඒවා පවුලේ ගැටලු තියෙනවා නම් ඒවා පවුල තුලම විසඳාගන්න සිංහලක් නෙමෙයි වග බලා ගන්නවා නම් අතිශයම යහපත්. ඒ වගේ මේ කාලේ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුල නම් මේ කාල සීමා තුළ යහපත් ටිකක් ආදර සම්බන්ධතා එකක් නෙමෙයි කීපයක් පැවැතීමේ ඉඩකඩක් පවතිනවා. යහපත් කියන අදහස් කරේ ආදර සම්බන්ධතා ගොඩ නැගෙනවා. ඒ දේවල් තුළ යම් කිසි ආකාරයෙන් පැවැත්ම සකසා ගැනීමට ඔබ උත්සාහ දැරිය යුතුමයි. මොකද මේ වෙලාවේ හිත එක තැනක නැහැ. හිත තැන් තැන් වල යනවා. අද තියෙන හිත නෙමෙයි හෙට තියෙන්නේ. එතකොට අද හොඳයි කියලා හිතන යහපත් කියලා හිතන කෙනා හෙට වෙද්දි ඊට වඩා හොඳ කෙනෙක් ඉන්න පුළුවන්. ඊට වඩා යහපත් කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. මොකද අර හිත හැම වෙලෙම වෙනස් වෙන සුළු නිසා ටිකක් දුවිකාරක ගතියක් පෙන්නුම් කරන නිසා සිත තුළ සිංහලක් නෙමියන් යන සබඳතා ඇති වුණත් ඒවා තුළ ඇතිවීමට යහපත් වුණත් ඒවා ස්ථාවරව පවත්තා යෑමේදී පුංචි පුංචි ගැටලු කරාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. කාලදිස පවත්තන් ආපු අද සම්බන්ධතා තුළත් පොඩි පොඩි ගැටලු මතුවෙන්න පුළුවන්. ඒකට හේතු වෙන්නේ අර ඔබ තුළ තියෙන අර වෙනස් වෙන සුළු භාවයේ ස්ථීර හිතක් නොමැති භාවය කියන එක හොඳට වග බලා ගන්න මතක තියාගන්න. ඒ නිසා ඒ දේවල් ඒ විදිහ නොවෙන්න අර මනසර බුද්ධිරත් ඉඩ දීලා ඒ බැඳීම් තුළ කටයුතු කරන්න වග බලා ගන්න. මේ කාල සීම තුළ සිංහ ලග්න හිමි අය ප්‍රේමයේදී කියන කාරණාතුල විවාහයන් බලාපොරොත්තු වෙන විවාහන ඉක්මන් වෙන කාර්යී තත්ත්වයක් පෙන්වන කරන ඔන්න හදිස්සි විවාහම් වෙන විවාහයන් වල යොමු වෙන්න සිද්ධ වෙන්න පසුබිම් සැකසෙන කාල පරිච්ඡේදය. ඒ වගේම මේ කාල පරිච්ඡේදයන් තුළ අර විවාහයන් බලාපොරොත්තු වෙ මෙච්චර කාලයක් ප්‍රමාද වෙමින් හිටියන ඔන්න විවාහ යෝජනා ස්ථීර වෙනවා. වැඩිහිටියන්ගේ ආශිර්වාද ලැබෙනවා. මෙතෙක් දවසක් බාධක තිබ්බන ඒ බාධක ගැටලු निराකරණ වෙලා ඔබට විවාහකට යන්න නම් හැකියාව ලැබෙනවා. හැබැයි මේ විවාහ ස්ථාවරත්වයෙන් පවත්වා යන්න ඔබ තරමදුර බුද්ධිමත් වේ යුතු ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. වගේම තමන්ගේ හැඟීම් පාලනය කිරීම තුළ ඒ දේවල් යහපත් පැත්තට හරවා ගැනීමේ හැකියාව පවතිනවා. ඒක නිසා වෙම වන විවාහ කටයුතු වලට යහපත් කියද්දිම ඔන්න විවාහ යෝග උදා වෙන කාල පරිච්ඡේදයන් නිසා වෙම ඒවා ප්‍රමාද වෙමින් හිටපය මෙන්න මේ කාල සීමා තුළ ඒගෙන අවධානය යොමු කරලා කටයුතු කරන්න වගේ බලාගන්න. ඒ වගේම මේ කාල අධ්‍යාපනය ගැන කතා කරද්දී විශේෂ වශයෙන්ම අධ්‍යාපනික වශයෙන් උත්සාහය උනන්දු වැඩි වෙන ඉගෙන ගන්න දෙයක් ඉගෙන ගන්න ඔන්න ඌමනාව පවතිනවා. වැඩි දිනක් ඉගෙන ගන්න නැති දේවල් ඉගෙන ගන්න හිතනවා. අලුත් අලුත් දේවල් අත්හදා බලන්න හිතනවා. ප්‍රායෝගික ඉගෙන ගන්න දේවල් ප්‍රායෝගික කරලා බලන්න හිතනවා. ඔන්න මේ කාලේ දැනුම වර්ධන මම කිව්වා ගවේෂණාත්මක භාවයක් ඔබ තුළ තියෙනවා කියලා. අන්න ඒ තත්ත්වයන් හේතු කොටගෙන ඔය අලුත් අලුත් දේවල් හොයා යන්න වග බලා ගන්නවා. මේ කාල සීමා තුළ සිංහ ලග්නෙමියෝ ඒ තුළ යහපත් අධ්‍යාපනික වශයෙන් සාර්ථකත්වයට පත් වෙන ඉඩකඩ පවතිනවා. වගේම උසස් අධ්‍යාපන බලාපොරොත්තු හිටු සිංහ ලග්නෙමියන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව ලැබෙනවා. ඒ කටයුතු තුළ සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. දැන් ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන උසස් අධ්‍යාපන කටයුතු තුළ ඔන්න මේ කාල සීමා තුළ ඒ සඳහාත් ඔබට අවස්ථාව අවකාශ සැලසෙනවා. වගේම ඔය වෙනත් වෙනත් විවිධ ආකාර ශිෂ්‍යත්වවලට ඔය ශිෂ්‍යත්වයට ඉල්ලුම් කරන්න. මොකද මේ කාලේ ශිෂ්‍යත්ව ලැබෙන කාල පරිච්ඡේදය. කොහොමගෙනත් ඔබට මේ කාල සීමාව තුළ අධ්‍යාපනික වශයෙන් සාර්ථකත්වය බලාපොරොත්තු විය හැකි ඔබ පාසල් යන වයස සිංහලක් නිමෙක් වී හෝ වේවා ඔබ විශ්වවිද්‍යාල තුළ ඉන්න නැත්නම් වෘත්ති අධ්‍යාපනය හෝ කුමන හෝ මට වයසක් නැණ ඉගෙන ගන්න කුමන හෝ දෙයක් ගැන ඉගෙන ගන්න ඕන මේ කාලේ සොයන් අධ්‍යයනයක් කරන ඕන මේ කාල සීමාව තුළ ඒ තුළ ඔබේ බලාපොරොත්තුණු ඉලක්කයට ළඟා වෙන්න හැකියාව පවතින විශේෂයෙන්ම ගුප්ත විද්‍යාව සම්බන්ධයෙන් පොඩි පොඩි අවධානයක් යොමු වෙනවා සිංහ ලග්න වෙන මේ කාල සීමාව තුළ. ඒ ගැන ෆලෝ කරන්න ඒ ගැන ඔබ හොයා බලන්න පරේෂණ කරන්න උත්සාහ කරනවා. ඒ දේ තුලත් ඔබ ටිකක් අලුත් මානයන් ස්පර්ශ කරන්න සමත් වෙනවා මේ තත්ත්වයන් තුළ. විදේශගත වෙලා ඉන්නේ හිතයි දැන් අපි ගැන කියන්නේ අපි මේ විදේශගත වෙලා ඉන්නේ කියලා නෑ. මේ කියපු හැම කාරණාවම විදේශගත වෙලා ඉන්න ඔබටත් එහෙමමයි. අර මං කිව්වේ අතරේකව
හම්බ කරන්න පුළුවන් මේ කාලේ අලුත් අලුත් ආදායම් මාර්ග ගැන හිත යොමු වෙනවා. ඔබත් එම මේ කාලේ part time job එකක් කියලා කීකරු වැඩිපුර හම්බ කරන්න උත්සාහ කරනවා. ඒ වගේම දීමනා ලැබෙනවා. රැකියාවේ පරිවැඩි වීමක් බලාපොරොත්තු විය හැකි ඔය කියපු හැම කාරණාවම බල ඔබට අනිවාර්යෙන් බල පැවැත්වෙන එක නිසා කලබල විය යුතු නැහැ. විදේශගත ලේනටත් මේ කාල පරිච්ඡේදය යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍ය පිළිබඳ ටික විධිමත් සැලකිලිමත් කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක්. විශේෂයෙන් මේ කාල සීමා තුළ ස්නායුගත අසනීපකාරී තත්ත්වයන් සංදිගත රෝගී තත්ත්වයන් නැති වෙන ඊටකට පවතිනවා. ඒ වගේම රුධිරයේ පහත බඩ ආශ්‍රිතව තියෙන ගැටලු කාර්ය තමයි. විශේෂයෙන්ම මේ පපුවෙන් පහළ ප්‍රදේශයේ පපුව ඉඳලා කකුල් දෙක දක්වාම, ඒ කියන්නේ යටිපතුල දක්වාම තියෙන තැන්වල පොඩි පොඩි ගැටලු මතුවෙන්නේ. ඒ කියන්නේ හැමෝටම හැම ඉන්ද්‍රියකම ගැටලු මතුවෙනවා කියලා නෙමෙයි. ඉන්ද්‍රියන් එකක් හෝ කීපයක ගැටලු මතුවෙන්න හේතු කාරණා ඉදන විශේෂයෙන්ම වවුගඩු සම්බන්ධයෙන් අක්මාව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඔය මේ කාල සීමා තුළ ඔය මත්පැන් ගන්න අය ගොඩක් ප්‍රවේශම් විය යුතුයි මේ කාල සීමා තුළ. මොකද ඒ මත්පැන්වල අතුරු ආබාධ තත්ත්වයන් හේතු කරගෙන ඔය අක්මාව සම්බන්ධ වවුගඩු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් මතුවීමේ ඉඩකඩක් පවතින නිසාවෙන්ම අනිත් පැත්තෙන් ඔය ගෑස්ට්‍රික් වගේ තත්ත්වයන් ගෑස්ට්‍රයිටිස් වගේ තත්ත්වයන් නැති වෙන ඉඩකඩ පවතිනවා. අක්මාවේ තෙල් තැන්පත්ෙන් ෆැටිලීව තත්ත්වයන් සිරෝසිස් තත්ත්වයන් පොඩ්ඩක් පෙන්නුම් කරනවා. වගේම පොඩ්ඩක් රිය දහවනේදී රිය ධාවනය කරන අය නැත්නම් පාරේ යද්දී අනතුරුදායක ස්ථානවල වැඩ කරන අයත් ටිකක් ප්‍රවේශම් වෙන මේ කාලේ පොඩව ලේහෙල වෙන්න විශේෂයෙන් මේ 14 දැන් පස්සේ කාල පරිච්ඡේදයන් තුළ පොඩි පොඩි අනතුරුදායක දේවල් සිද්ධ වෙන්න ඊට කරපදා. විශේෂයෙන්ම මේ රැකියාව සම්බන්ධල ඔබේ ජීවිකාව සම්බන්ධ වෙලා ඔබේ ව්‍යාපාර සම්බන්ධල කරන කටයුතු තුළ අනතුරු වීමේ ඉඩකඩක් පවතිනවා. ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න බය වෙන්න එපා. මේ දේවල් කියන්නේ බය කරන්න නෙමෙයි, කලින් ඔබට දැනගන්න තියෙන. එතකොට ඔබ ඉලෙන් කල්පනාකාරී ඉඳලා මිදින්න හැකියාව තියෙනවා. ඒකයි මේ අඩුපාඩුකම් වැඩිපුර කියන්නේ. සුබ දේවල් කොහොමත් කිව්වද සුබ ලෙස යනවනේ. අසුබ දේවල් තමයි අපි දැනගෙන ඒවට අර ඒවා නොවෙන්න අපි වග බලාගෙන කල්පනාකාරීව කටයුතු කරන ඕනේ. ඒකයි මේ මුලින් කියන්නේ. එහෙනම් මේ වැඩසටහන අහන්නේ මේ මුළු ලෝකෙම ඉන්න සිංහලක් නෙමෙයි ඔයගත්තොත් ඇත්තටම දශම ගණන 100ට. අන්නේ ඒ අයට ඔබ වාසනාවන්තයිද දැනගන්න. එහෙනම් ඔබ ඒවද තුල මිදෙන්නත් ඔබ උත්සාහ දරිය යුතුයි. නැත්තම් මේ ලග්න පලාපල අහලා හොඳයි කිව්වා හරි හොඳ නම් හොඳ වේවි කියලා පැත්තට ඉන්නනවත් නරකයි අයියෝ කියලා එපා ඔක්කොම කියලා අතාරින්නවත් නෙමෙයි. මේ හැමදේ තුළම ඔබ ක්‍රියාත්මක වෙන්න විය යුතුයි. අන්න ඒකයි විය යුත්තේ. කලබල විය යුතු නැහැ. වීඩියෝ අවසන් කරන පිළියම් පිළියම් නිවැරදිව ඉෂ්ට සිද්ධ කරන්න. ඒ දේවල් භක්තියෙන් භක්තියත් වඩා අර මනස තුළ තියෙන ධනාත්මක භාවය තුළ කරන්න. මේ දේවල් හරි යනවා, මේ දේවල් තුළ මනස දියුණු වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මේක ප්‍රායෝගික දේවල්, කිසිම දෙයක් ගුප්තකාරී දේවල් නැහැ. මේ හැම දෙයක්ම ඒ යාගම් සම්බන්ධ කරගෙන තියෙන විශ්වාසය. එහෙම නැත්නම් මොකක් හෝ දෙයක් තුළ අපි කරන්නේ අපේ මනස ධනාත්මක කරගෙන, අපේ ඕරක ධනාත්මක කරගෙන, ඒ දේ තුළ තමයි අපිට සියලු දේ ඍණාත්මක දේවල් ඉවර වෙලා අයින් වෙලා ධනාත්මක භාවය ලැබෙන්නේ. ඒකයි විය යුත්තේ. අපි ප්‍රායෝගිකත්වය තුළ කටයුතු කරමු. ගුප්තකාරී දේවල් මිත්‍යාවෙන් මිදෙන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද මේ මිත්‍යා දෘෂ්ටිකත්වය තුළ අපිට සාර්ථකත්වය ගන්න බෑ. එහෙනම් අපි කරන්න ඕනේ අපි ධනාත්මකව අපි ක්‍රියාත්මක විය යුතුයි. නැත්නම් ධනාත්මක භාවයේ හිතේ තියන මහා මොටිවේෂන් එක ඉඳගෙන උඩ බලන් හිටිය කියලා වැඩක් නැහැ. ධනාත්මකව ක්‍රියාත්මක වෙලා අපි ජීවිතේ දිනමු. ඔබට පුළුවන් සිංහලනේ කලබල විය යුතු නැහැ. මේ හොඳ ආරම්භයක් ගන්න තප්පරයක් අපත යවන්න එපා. උපරිම ප්‍රයෝජන ගන්න ඔබට සාර්ථක වෙන්න පුළුවන්. ඒක ස්ථිරයි. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන විශේෂ වශයෙන්ම කතා කරොත් මේ පිළියම් පිළිවෙත් වල වැදගත් භාවය ඔබ දන්නවා. මොකද හේතුව මේ කියන පොදු පලාපල කතනය තුළ තියෙන සියලු සුබ ඔබට අත්කර ගන්නත් සියලු අසුබ බැහැර කරන්නත් මේ පිළියම් පිළිවෙත් ඔබට උපයෝගී කරගන්න පුළුවන්. ඒක නිසා ඔබට හැකි පරිද්දෙන් ඔබට කරන්න පුළුවන් විදිහට මේ පිළියම් පිළිවෙත් අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මූලික වශයෙන් මම ඔබට කියනවා අර හැමෝටම කරන්න පුළුවන් දේ උදෑසන අවදින ගම රාත්‍රී නින්දර පෙර අනිවාර්යයෙන්ම මෝර පිරිත, සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජායන කරන පුරුද්දක් කරගන්න. මම හැමදාම කියනවා ඔවා ඔබ අර නැකිටලා පිරිසුදු වෙලා තමන්ගේ ආගම දහන වලට කටයුතු කරන එක හොඳයි. නමුත් ඕවා කරලා අර පිරිත් ශ්‍රවණය කරන්න ඔබ ගියොත් ඕක උපරිම මාසයක් දෙයක් කරයි ඔබට ඒක මග ඇරෙන. ඒ නිසා ඔබ පුරුද්දක් කරගන්න. නැගිට ගම ඇඳේ ඉඳලා ඔබගේ මොබයිල් ෆෝන් එකෙන් හරි ඔය YouTube එකේ ගිහිල්ලා මේ සූ TV එකේ තියෙන නිවැරදි අති නිවැරදි උච්චාරණ සහිතව සිංහල තේරුමත් එක්ක මේ පිරිත් ඒ ගිහිල්ලා බලන සූ TV වල දෙවෙනි ප්ලේලිස්ට් එකේ ඒ පිරිත් ටික තියෙනවා. අන්න ඒව ශ්‍රවණය කරන්න හොඳටම ප්‍රමාණවත්. ඇඳේ ඉන්න ගම ඊය ෆෝන් එක ගහගෙන හරි කමන්නේ සින්දුවක් අහනවා වගේ හරි උදේ නැගිටලා මේ කෙටි පිරිත් ටික ශ්‍රවණය කරා, මෛත්‍රී භාවනා පුංචි වෙලාවක් කරා, ඔබ ඔබේ කටයුතු ටික කරන් ගියම එහෙමයි. මේකට මිනිත්තු 30ක් විතර ගත වෙයි. එහෙනම්
ඔබ කලින් ටිකක් නැගිටලා ඒ දේවල් කරන්න. ඊට පස්සේ ඔබේ වැඩ කටයුතු ආරම්භ කරන් කරන් යන්න. රාත්‍රී නිඳර පෙරත් ඒ විදිහට මැදට ගිහිල්ලා මේවා ශ්‍රවණය කරලා කරන්න. මොකද මම මේක හැමදාම කියනවා. සමහරුන්ට ඔක යම්කිසි ආකාරයෙන් තර්මද්වලට වදයක් වෙන්න පුළුවන්. නමුත් මේ දේ තමයි අංක එක සිදුවිය යුතු දේ. මේ දේට පුළුවන් ප්‍රබල වෙනසක්කමක් කරන්න. මොකද ඔබ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට් වල ඔය දේවල් හරියට කරන මිනිස්සු මේ නරකම නරක කාලා කියලා ගලා වැළුවත් කිව්වත් ඔවුන්ගේ ජීවිතේ සාර්ථක කරගත්තේ සාක්ෂි දරලා ඇති. හිතා ගන්න බැරි යහපත මේ වගේ හොඳ කාලයක් ඇවිල්ලා නැහැ කියන. මේ හැබැයි මේවා මේ ආවට ගැන මේ දවස් දෙකකින් ප්‍රතිඵල දෙන දේවල් නෙමෙයි. කාලයක් තිස්සේ කරන් යද්දි පියවරෙන් පියවර ඔබේ ජීවිතේ යහපත වෙනසක් සිද්ධ වෙන දේවල්. ඒ නිසා මග හැරගන්න නැතුව ඒ දේ කරන්ද. ඒ වගේම ධම්මචක්කම් පවත්තන සූත්‍රයන් නිතර ශ්‍රවණය කරන සජ්ජාන කර පුරුද්දක් කරගන්න. මේ කාලපාවචය තුළ අනිත් පැත්තෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්න සජ්ජාන කරන මේ දේවල් තුළ ඔබට ලොකු යහපතක් සාර්ථකත්වයක් ළඟා කරගන්න හැකියාව තියෙනවා. මනසට වගේම සැහැල්ලුවක් අත්කර ඔබට තේරෙවි කරන් යන්නකො. සතියක් දෙකක් තුනක් යද්දී ඔබට හිතාගන්න බැරි සාර්ථකත්වයක් පෙන්නයි. ඔබ පරදින්න ගිහිල්ලා අන්තිම මොහොත දිනාවේ ඔබට අනතුරු කරදර පිනිපෙනි ඔබට ආරක්ෂා සැලසෙවි. උත්තර නැති ප්‍රශ්නවලට හිතාගන්න බැරි විදිහට ඔබට ඒ ප්‍රශ්න ගැටලු විසඳාගන්නට උත්තරයක් ලැබෙවි. ඒක නිසා ඔබ ඒ ගැන එක අනිවාර්යයෙන්ම පොඩි දෙයක් කියලා හිතන්න එපා. මේ දේ ඉතාමත් බලගත් දෙයක්. ඒ දේ කරන්න උත්සාහ කරන අනිත්‍ය තමයි කිසිම ආගම දහමකට කිසිම ගැටලුවක් නැහැ. පිරිත් ශ්‍රවණය කියන පිරිත් ශ්‍රවණය තුළ තියෙන දහම මිසක් ආගමක් නෙමෙයි. එහෙනම් දහම කියන්නේ යහපත් දේ. යහපත තමයි මේ තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒතකොට ශබ්ද විද්‍යාව තුළ ඒ දේ තුළ තියෙන යහපත ළඟා කරගන්න ඔබ කිසිම ආකාරයකින් පැකිලෙන්න එපා. මොකද පිරිත් කියන්නේ ආගමට අයිති දෙයක් නෙමෙයි. ඒක සෝබා දහම දහම. ඒක හොඳට හිතරගන්න. අනිත් පැත්තෙන් මේ කාලේ අර මාසයේ ආරම්භයේදී මම හැමදාම කියන දේ කරන්න උත්සාහ කරන්න පළවෙනිදා උදා වෙද්දී සූර්ය උදා වෙන වෙලාව බලාගන්න ඔබේ ඉන්න රට නගරයට හොයාගන්න පුළුවන් Google එකට කියලා සර්ච් කරා නම් දිනේ දැම්මා ජුනි පළවෙනිදා 2024 කියලා ඉස්සලම් සන්රයිස් කියලා ටයිප් කරා. ඊට පස්සේ දිනේ දැම්මා අර විදිහටම ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඒ ඔබ ඉන්න තැනට සූර්ය උදා වෙන වෙලාව ඔබට දැනගන්න පුළුවන්. ඊට පැකට් එකම නේද කලින් නැගිටලා මුලින්ම පිරිසුදු වෙන නාන්න පුළුවන් නම් හොඳයි. ඔය පීනස් ලෙඩ තියෙන නාන්න එපා. අන්තිම පීනස් ඒ වැඩි වුණාමත් මට බැනුම් අහන්න වෙයි. ඒගොල්ලෝ ඔය ටිකක් යම්කිසි ආකාරයෙන් මූණකට රෝදලා ඔන්න ඔබ ඉස්සල්ලාම කරන්න ඕනේ ඔබේ ඔබ කරන ආගම බුදු දහම නම් බුදුන්ට පහන් දැල්වීම. එහෙම නැත්නම් ඔබගේ ආගම දහම නම් කටයුතු කරන ඕනම ආගමකට මේක කරන්න පුළුවන් දෙයක්. ඒ කටයුතු කරා ඊට පස්සේ ගිහිල්ලා උදෑසන කිරිබත් සකස් කරගත්තා. මේ කිරිබත් සෙම තියෙනවා මට පීනස තියෙනවා මට කිරිබත් ගන්න හොඳ නැහැ කියලා හිතනවා. මම පුංචි ප්‍රමාණයක් කෑවම හොඳටම ඇති. එහෙනම් ඒ ලොකුවට හිතන දේවල් නෙමෙයි. ඔන්න කිරිබත් සකස් කරගන්න ඒක ඔබම කරන්න අවශ්‍ය නැහැ. ඔබේ පවුලේ කෙනෙක් ලබා හරි කරගන්න. මේ කාලේ මේ රතු හාලෙන් රත්තර හුරු හාලකින් මොකක් හෝ රතු කැකුළු හෝ වේවා කළු හීනටි උම්මන හෝ විදිහේ රතු හාලකින් ඔන්න කිරිපැත පිළියෙල කරගන්න හැකිනම් යහපත් නැති අය කියන ඕනම එකකින් ඒ දේ කරගෙන පිටරින් ඉන්නට කිරිපත් හදන්න බැරි වෙයි. හිතන්න එපා ඒ දේවල් තුළ ඔබ කටයුතු කරන්න ඉතුරු දේවල් ටික හරියට කරන්න. කිරිපත සකසලා ඊට පස්සේ ඔබ ආහාරට ගන්න. ආයෙ කියනවා ඔබම කරන්න ඕනේ නැහැ. ගෙදර වෙන කෙනෙක් කරත් ඒක කමන්නේ නැහැ. කිරිබත් වෙන වැඩි. කිරිබත් චුට්ටක් සීනි හරි පැණි රස දෙයක් එක්ක ආහාරට අරගෙන ඔබ ඉස්සලාම කරන්න ඕනේ කොලයකුයි පැණි කරගෙන මේ මාසයේ ඔබගේ යම්කිසි ආකාරයේ ආර්ථිකමය වශයෙන් සැලැස්ම සකසගන්න. මොකද්ද? යන වියදම් ගැන මේ මාසය තුල ඔබට ආහාර පාන සඳහා මෙපමණක් අවශ්‍යයි. සෞඛ්‍ය වියදම් මෙපමණක් අවශ්‍යයි. ඉන්ධන ගමනාගමනය අධ්‍යාපනය හැම දෙයක්ම ලියන්න. ඔබට යම්කිසි අදහසක් ගන්න පුළුවන් සමහරට එක වෙනස් වෙන්න පුළුවන්. යම්කිසි අදහසක් පෞගේ මාස වලින් අරගෙන ලියන්න. ඒ අතර ඔබ ඉතිරි කිරීම සඳහා පොඩි මුදල රුපියල් 1000ක් හරි කමන්නේ ඉතිරි කරනවා කියලා ලියන්න. ලියලා මේක එකතු කරන්න. ඒතරම ඔබට එන අගයක්. ඒතර ඔබ මේ මාසය තුල ආවම වශයෙන් ඔබගේ අවස්ථා සපුරා ගන්න මේ මුදලේ ඉපේ යුතුයිනේ. එතකොට මේක තුල මේ පිළියමෙන් බැහැරව ඔබට මේ උත්සාහ කරන්න පුළුවන් මේ ඔබ ලියපු මේ ඇස්තමේන්තුව කිසිම ආකාරයකින් යම් කිසි ආකාරයෙන් අර ඉක්මෝ යන නොදී වග බලගන්න පුළුවන් තරම් රුපියල් 500ක් 200ක් හරි කමන්නේ ඒවා ඉතිරි කරගන්න. අන්න එහෙම උත්සාහ කරන එක වෙනම කතාවක්. ඒක මේ පිළියමේ කොටසක් නෙමෙයි. නමුත් මේ අතිරේකව තියෙන දේ. ඒකතර ඔබට මාස සැරසුම් කරගෙන තවත් ලේසි වෙනවා. ඊට පස්සේ ඔබ කරලා සූර්ය උදා වෙන වෙලාව ඔබ දන්නවනේ. අන්න ඒ වෙලාවට ගිහිල්ලා ඔබ නැගෙනහිර දිශාව බලන්න. දැන් සූර්ය කිරණ පොළොවට පතන පේන අය ඉන්නවා. ගොඩනැගිලි අතර ඇතුලේ ඉන්න අය ඉන්න කවුරුත් කමන්නේ. ඔබ කාමරේ හරි කමන්නේ නැගෙනහිර දිශාව බලලා ඔබ සූර්ය නමස්කාරය කරන. සූර්ය නමස්කාරය කරන විදිහ ඔබ කියන්නේ මේ සූර්යාට ඔබට අපිට දෙන දෙයට කෘතඥතාවය පළ කරන්න. ස්තුතිවන්ත වෙන්න. මොකද අපිට මේ හැමදේම රඳාපාදින්නේ මේ සූර්ය ආලෝකය මත. මේ අපිට මේ ගස් වලින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණ සිදු වෙන්නේ මේ සූර්යා නිසා. මේ ලෝකේ පැවැත්ම රඳාපාදින්නේ මේ සූර්යා නිසා. ඉතින් ඒකට ඔබ ස්තුතිවන්ත වෙලා
ඕම් සූර්යාය නමහ කියන ස්තෝත්‍රය කීප වතාවක් කියන්න. කීප වතාවක් කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න, මේ මාසය තුළ මට මේ ජීවත් වෙන්න මේ වගේ මුදලක් අවශ්‍යයි. මේ ලෝකෙ තුළ මේ යම්කිසි ආකාරයෙන් මේ ගුප්ත දෙයකින්වත් බලයකින්වත් සිදු යුතු දෙයක් නෙමෙයි. මේ දේ තුළ මේ මගේ ඕරා එක, මේ විශ්ව ශක්තිය තුළ මේ දේවල් වල තියෙන බාධාවල් දුරු වේවා. ඒ කියන්නේ මේකට ඔබ හම්බ කරන්න තියෙන දේ, ඔබ කරන දේ තුළ එන බාධාවල් දුරු කරන්න. ඒ කියන්නේ සෞඛ්‍ය මේ ගැටලු වෙන්න පුළුවන්. දැන් දේ වහිනවා, දේශගුණික ගැටලු වෙන්න පුළුවන්. නැත්තම් දේශපාලන ගැටලු, කුමන හෝ මාගෙන් එන කිසිම ගැටලුවකට මගේ මේ ඉලක්කයට ළඟාවීම මේ මාසය තුළ වළක්වන නොහැකි වේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරලා, ඒ වගේම හිතන්න මට පමණක් මේ ලෝකේ ජීවත් වෙන, ඇහැට නොපෙන ජීවය ඉඳලා විශාල ජීවිය දක්වා, අහිංසක සතෙක් ඉඳලා නපුරු සතා දක්වා සියලුම සත්වයන්ට මේ මාසය තුළ යම්කිසි ආකාරයෙන් තමන් ආහාර වේලෙන අත්‍යවශ්‍යම දේ, ඒ ආහාර ටිකවත් සපයා ගන්න ලැබේවා. අගහිංගම් දුරු වේවා. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු සිද්ධ කරන් යන්න, අර අනිවාර්යෙම අර සැලසුම් අනුව ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන්න පුළුවන් තරම් ඉතිරියක් කරගන්න බලන්න. එතකොට මේ මාසෙද ලෝක කීප කාලයක් ඔබට සමහරට මේ කියද්දි විහිලෝකක හැඟෙයි නෑ. ඔබ කරන් යන්න කරන් යද්දී ඔබට පැහැදිලි වෙවි ඔබේ ජීවිතයේ සැලසුමක් එක යද්දී, වගේම ඒ කාලේ ගිය සැරේ හම්බ කරන දේවල් කොහෙන් ගියාද නෑ, කිසිම ඉතිරියක් නෑ, එහෙම නැත්තම් මදි හම්බ කරන දේ කියන ඒ හැඟේ, ඒ දේ සියලු දේ හිතාගන්න බෙද වෙනස් වෙලා ඔබට ඔබගේ අවශ්‍යතා සපුරා ගන්නට ඒ හැමදේම සාර්ථක කරගන්න හැකියාව ලැබේවි. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම පුළුවන් නම් සිකුරාදා දවසක, නැත්නම් වෙන දවසක හරි කමක් නැහැ, දවල් ආහාර වේල නිර්ආහාරව ඉඳ උත්සාහ කරන මාසෙක දවසක් හොඳටම ඇති හැකියාව පමණයි. අසනීපය කරන්න යන්න එපා, ගැබෙනී අය කරන්න යන්න එපා, කුඩා දරුවෝ කරන්න යන්න එපා. මේ ඔබට හැකියාව, මොකද වේලක් නොකා හිටියා කියලා මැරෙන්නේ නැහැ. ඒක හරි. අන්න නිර්ආහාරව වේලක් ඉඳලා ඒ වේල කන නැති කෙනෙකුට දෙන්න. දෙන්න කෙනෙක් නැත්තම් සතෙකුට හරි තමයි ගෙදර ඉන්න සතර දීලා දන්නේ, ඔය කුරුල්ලෙකුට හරි නැත්තම් පාරින්න සතෙකුට හරි දීලා තමන් බඩගෙන ඉන්න, අර නිතර බඩගෙන ඉන්න කෙනෙකුට බඩගෙන නිවන්. ඒක ඕකට කියන්නේ මර්ධන ක්‍රියාවක් කියලා. මොකද ඒ දේ තුල ඔබට අත්වෙන දේ, අර යම්සි ඔබ වේදනාවක් විඳිනවා, බඩගෙන දරා ගන්න අමාරුයි, ටිකක් වතුර බොන්න, වතුර නොබී ඉන්න එපා. ඔබට එතකොට ටිකක් ඇඟට දැනෙනවා මේ දේ. එතකොට මේ දුකක් විඳින්නේ, අන්න ඔබට දුක් විඳීමතේ අකුසල් දාන අකුසල් ගෙවෙනවත් වගේම ඔබ මේක වෙන කෙනෙකුට දීම තුල ඉතා මනා කුසලයක් ලැබෙනවා. ඉතින් එකකට වඩා දෙන්න පුළුවන් දෙන්න ගැටලුවක් නැහැ. අර ඔබේ ආහාර වේල තමයි මෙතන වැදගත්ම තැන. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. එතකොට මේ දේවල් තුළ ලොකු දේවල් කියලා හැබැයි මේ කිසි දෙයක් තමන්ට යහපත වෙන්න කියලා ඉදලා කරන්න ඕනේ නැහැ. තමන් තුළ තෘප්තිය ලබන්න කරන්න. තමන් බඩගින්න හිටියත් වෙන කෙනෙක් බඩගින්න නිවා ගත්තාන ඒක නා හැමදාම බඩගින්න ඉන්න කෙනෙකුගේ බඩගින්න නිමුවානේ. අන්න ඒ සතුට ඔබ හිතේ තියාගන්න. ඉතුරු දේවල් සියල්ල වක්‍රා කරන්න. මොකද ওই හැම දේ තුළම ඔබගේ මනසර ඇති වෙන විශේෂිතූ ධනාත්මක භාවය ඔබ සාර්ථකතර ගෙන යනවා. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මම ගුරු මාරුව තුළත් සිංහල අවුරුදු පලාපලෙත්, ඒ වගේම මැයි මාසේ පලාපල තුළත් කිව්වා විශේෂිත වූ ශිව මන්ත්‍රයක් ගැන, මන්ත්‍රයක් ඒක කරන භාවනාවක් ගැන. ඒ භාවනාව තුළ කටයුතු උත්සාහ කරන්න. මොකද මේ කාල සීම තුළ ගුරු ගහය ඔබගේ ලග්න භාවයේ ගමන් කරන නිසාවෙම විශේෂ වශයෙන්ම ගුරු මහදසාතුරු දසා ගත කරන අයත් අනිත් අයත් බෝධි පූජා පවත්වන්න උත්සාහ කරන්න. බෝධි පූජාවත් කිසිම ආගමට අයිතියක් නෙමෙයි, ඒ දේ තුළ තියෙන භාවනාවක්. ඒ බෝධි පූජා කටයුතු ගැනත් මම ගුරුමාරු වීඩියෝ කියලා තියෙක පොඩ්ඩක් අහනවා, නැත්නම් මේ වැඩසටහන තවත් දීර්ඝ වෙනවා කියන්න ගියොත්. ඒ නිසා කෙටියෙන්ම කිව්වොත් ඔබ සාමාන්‍ය පරිදි බෝධි පූජා පවත්වලා මෛත්‍රී භාවනාව කරන්න, කරලා ඒ ශිව දෙවියන්ට මම කියපු ඒ යම්කිසි මන්ත්‍රය කීප වතාවක් කියන්න, නැත්නම් ඔබ නිවසේ ඉඳලා බුදු පහන තියලා තව පැත්තකින් දෙවියන්ට පහනක් තියලා ඔය මන්ත්‍රය කීම පුරුද්දක් කරගන්න. ජීවිතේට ගැටලුවක් එන වෙලාවක, යම්කිසි ආකාරයකින් කරදරයක් එන හැම වෙලාවකම, උත්තරයක් නැති හැම වෙලාවකම මේ ඒ මන්ත්‍රයත් මෝරපිරිතත් සිහිකරන්ද කටපාඩමින් දැනගෙන, අන්න එතකොට ගොඩාක් ගැටලු හිතාගන්න බැරි විදිහට මේක මේ දේ තුළ ගොඩාක්ම සිදුවෙන්නේ. ඔබ තුළ පවතින ඍණාත්මක බලවේග සියල්ල ඉවත් වෙලා විශ්ශක්තිය තුළ තියෙන බලය ඔබ ධනාත්මක කරලා හිතාගන්න බැරි සාර්ථකතර ඔබ ගෙනින්නේ. ඒ නිසා ඒ දේ කරන්න. මං කෙටියෙන් ඒ මන්ත්‍රය කියන්න. ඒ මන්ත්‍රයේ ඒ ආකාරයෙන් මේ තිරේ දිස්සේවි කටපාඩම් කරගන්න. ඒ විදිහට කටයුතු කරන්න. මොන අපල මොන ගැටලු තිබ්බත් ඔබේ සාර්ථකත්වය වළක්වන්න කිසිවෙකුට නොහැකි වේවි. ඕම් ත්‍රයම්බකං යජාමහේ සුගන්ධි පුෂ්ටි වර්ධනං ඌර්වාරුකුමේ බන්ධනාන් මෘත්‍යුර්මුක්ෂීයම් අමෘත. ඉතින් ඔය වගේම
විශේෂ වශයෙන්ම මම පහුගිය වීඩියෝ වල කියලා ඇති අර ඔබ නිතර දකින වර්ණ ගැන සැලකිලිමත් වෙන්න කියලා නිතර පේන තැන්වල රෝස, කොළ, කහ, තැඹිලි, තදදම් කියන වර්ණ රෝස, කොළ, කහ, තැඹිලි, තදදම් කියන වර්ණ නිතර දකින්න සලස්වන්න. අන්න ඒ දේ තුලත් ඔබගේ සෞභාග්‍ය, ඔබේ ඉදිරිතරකම, ඔබගේ ප්‍රඥාව, ඔබගේ නිරෝගී භාවය, ඔබගේ ආදරණීය භාවය සියලු දේ සැකසේවි. ඒ නිසා ඔය පර්ස් එකේ පොඩි පොඩි තීරු හරි අලුත් තියෙන ඔය පාටින් නිතර ඉඳගන්න මේස ඉස්සරහින් තියලා තියෙන නිදාගන්න ඇඳට ඉස්සරහා තියන්න නැගිට ගාම ඕක පේන්න වාහනේ උඩ වින්ස්ක්‍රීන් එක වැහෙන්න මලවන්න එපා. ඉස්සරහා පේන විදියට පොඩ්ඩක් ඔය පේන්න ස්ට්‍රීම් වීල් එකේ හරි ගමන්නේ ඒ පාට වලින් හදාගන්න උත්සාහ කරන්න. අන්න නිතර ඇස්වලට මේ වර්ණ ගැටෙන විදියට කටයුතු කරන්න. ඒ දේවල් තුලත් ඔබේ ඕරා එක බලත් මේක ගුප්ත කිසිම දෙයක් නෙමෙයි, මේ විද්‍යාත්මකව සනාථ කරපු දෙයක්. තමන්ගේ ඕරා එක බලවත් කරගන්න මේ වර්ණ ලොකු සහායක් දක්වන වගේම ඒ දේ තුල ඔබට යම්කිසි ප්‍රබල සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව දෙනවා. මේ කිසිම දෙයක් ආවට ගියර කියන දේවල් නෙමෙයි, සියලු දේ අත්හදා බලලා කාලයක් තිස්සේ බලලා ඒව සාර්ථකත්වයක් අද්දුටුවට පස්සේ ඔබට කියන දේවල්. ඒ නිසා මේ දේවල් අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. කිතුණු කතෝලිකයන් අනිවාර්යයෙන්ම අර හැමදාම කියන වගේ ශුද්ධෝ ජපමාලයේ දිනපතා උච්චාරණය කරන්න උත්සාහ කරන්න. ඒ වගේම හැම සිකුරාදාකම අඩුම තරමේ මේ මාසේ එක දවසක් හරි කමන්නේ ඔබ දිව්‍ය සප්පසදවන්න පුළුවන් නම් දේවස්ථානයකට ගිහිල්ලා සප්පසද වහන්සේ ඉස්සරහා හරි කමන්නේ, එහෙම නැත්නම් ගෙදර ඉඳන් හරි කමන්නේ ද්‍රිව්‍ය සප්පසද වන්දනාව සිද්ධ කරලා ශ්‍රී දිව්‍ය හෘදේ නුවාණය පවත්තන්න. අන්න ඒක අනිවාර්යයෙන්ම කරන්න වෙන්නේ මේ කාල සීමාව තුළ, ඉතාමත් වැදගත්. ඒක නිසා සිකුරාදාසල ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. බ්‍රහස්පතින්දා රැයට එක්වරුශීලිය රැකලා නිර්මාංශ වෙලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11 12 අතර ශුද්ධෝපය භාවනාවක් ලෙස ගත කරන්න. මේ කියන වේලාව වලට කරන්න බැයි නම් තමන්ට හැකි වේලාවක් හරි යොදා ගන්න උත්සාහ කරන්න. ඒ දේ තුල සාර්ථක වෙන්න මේවා කෙටියෙන් හරි කමන්නේ ඔබ හැකි පමණින් කරන්න. ඒ වගේම මේ කාලේ සදාසන් වූවන සඳහා සහභාගී වෙන්න. ඒ හැම දේ තුලම ඔබේ ජීවිතයට යහපත ළඟා වේවි. ඔබට අනිවාර්යයෙන්ම ජීවිතයේ ප්‍රබල වෙනසක් ඇති වේවි. අන්න ඒක නිසා වෙන්න ඔන්න මේ මාසය ඉතාමත්ම වෙනස් යහපත් සුවිශේෂී මාසයක්. ඒ දේ තුල තියෙන උපරිම යහපත ඔබේ ජීවිතයට ළඟා කරගන්න අයහපතෙන් මිදෙන්න ඔබට අනිවාර්යයෙන්ම මේ මාසය දිනන්න පුළුවන්. කලබල වේද නැහැ. අර සුළු වෙනස්කම් ඔබේ ජීවිතේ කරගෙන මේ පිළියම් පිළියොත් ගමනක් යන්න ඔබ දිනනවා දිනනවාමයි. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.